ජනතාවගෙන් බහුතරය 42%ක් ජනතාව ප්‍රතික්ෂේප කරලා තියෙනවා. ප්‍රතික්ෂේප කරලා තියෙනවා පමණක් නෙමෙයි, ජනාධිපති අපේක්ෂක ධූරයේ තුන්වෙනි ස්ථානයට පත් කරලා තිබෙනවා රනිල් වික්‍රමසිංහ මහතාව. ඒ තුල ඔවුන් විශ්වාස කරන අතිමහත් බහුතරයක් ජනය පෙට්‍රල් ඩීසල් මිල විශාල ප්‍රමාණයකින් අඩු කරන්න පුළුවන්. ඒ වගේම ඍජු බදු උපයන විට ගෙවීම් බද්ද විශාල ලෙස පහත දමන්න පුළුවන්. වැඩ් බදු අහෝසි කරලා ජනයාගේ ජීවන බර අඩු කරන්න පුළුවන්, සාන සලස්සන්න පුළුවන් කියලා. මම දන්නා වූ ශාස්ත්‍ර අනුව, මම ඉගෙනගෙන තියෙන, මට උගන්වලා තියෙන දේ අනුව මට පේනවා එලෙසින් කරන්න ගියොත් එහෙම කරන්න පුළුවන් කමක් තියෙනවා නම් ඒ නොකර ඉන්නේ පසුගිය රජේ. එහෙම කරන්න ඉඩ ප්‍රස්තාවක් ජාත්‍යන්තරය තුල පවතින්නේ නැහැ. පවතින ලෝක යථාර්ථය තුල එවැන්නක් කළ නොහැකි නිසා මම වැනි කෙනෙක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් වෙලා තවදුරටත් ඒ අඩුම තරමේ මේ රටේ පාර්ලිමේන්තුව තුළ ඉන්න මන්ත්‍රීවරු 225න් 5 දෙනෙක්වත් මේ තියෙන යථාර්ථයේ නිසි ලෙස අඳුනගන්න නැතුව තියෙන තත්වයක් තුළ මම ඒ තුළ ගත කිරීම අවශ්‍ය වෙන්නේ නැහැ කියන ස්ථාවරයේ යටතේ මේවර පාර්ලිමේන්තු මැතිවරණයට ඉදිරිපත් නොවෙන් පැහැදිලි තීරණයක් ගෙන තිබෙන අතර මින් ඉදිරියට මේ රට ගොඩනැගීම සඳහා දියුණු කිරීම සඳහා ඕනෑම කෙනෙක් ගනු ලබන සාධනීය දේ සඳහා අවශ්‍ය පූර්ණ අනුග්‍රහය ශක්තිය ලබා දෙන්න කටයුතු කරන අතර අපි ඉදිරි කාලය තුළදී බලමු මේ රට ගමන් කරන දිශානතිය පිළිබඳ. නෑ, දැනට ඉතා විශාල ලෙස වෛර දේශපාලනය තුළ ලංකාව ඉතිහාසයේ කවදාකවත් නොතිබුණ වෛරී දේශපාලනයක් තුළ මනුස්සකම පවා ඉතාම යට තත්වයකට බැහැලා තියෙනවා. මොකද සමාජයත් සමාජයේ බොහෝ දේශපාලන ක්‍රියාකාරීනුත් මේ පවතින යථාර්ථයන්ට වඩා වෛරය පදනම් කරගෙන විවිධ අවලාද අපහාස උපහාස මඩ යන අදිය කිරීම තුළ විශේෂයෙන් මේ හොමගම මැතිවරණ කොට්ටාසේ වර්ෂ 20ක පමණ කාල පරිච්ඡේදය තුළ කිසි දිනකත් කිසිවෙකුටත් කළ නොහැකි උපනූපන් පරම්පරාවල් වලට පරිසම් දෙන අතිමහත් දැවැන්ත ඵලදායි මෙහෙවර රාශියක් නම කරලා තියෙනවා. එහෙම කරද්දිත් ඔවුන්ට ඒ පිළිබඳ කිසිම සාධනීය ඇගීමක් කරන්නට අවස්ථාවක් සිටුවිල්ලක් පාල නොවීම පිළිබඳ මම පුදුමයට පත් වෙන අතර අනගාරික ධර්මපාලතුමා සිරිම බණ්ඩාරනායක මැතිණිය වගේ අයට වෙච්ච දේ අනුව සාපේක්ෂව සසඳන විට ඒ පොඩි දෙයක් කියලා හිතාගෙන අපි ඉදිරිය බලමු. නෑ, හෝමගම පිළිබඳ මේ අපේ හිතවතුන් ආධාරකරුවන් අපිට විවිධ ආකාරයේ ඔවුන් ඔසවා තැබීම සඳහා මට කළ හැකි උපරිමය කරනවා. කිසි වෙලාවක අත්තරින්නේ